ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2006 අවුරුද්ද තරඟ අඩු අසරක් බවට පත් වුණා. ඒක ශ්‍රී ලංකා කණ්ඩායමට විතරක් නෙවෙයි හැම ජාත්‍යන්තර කණ්ඩායමකටම පොදු දෙයක් වුණා. හැබැයි දැන් මේ තත්ත්වෙ මිදිලා නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ ආරම්භ වෙමින් තියෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමත් දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා කරන අතරේ එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට ඇවිත් ඉන්නේ ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කරන අරමුණින්. මේ එංගලන්තයේ තරගාවලියෙන් තමයි 2021 ශ්‍රී ලංකාව මුහුණ දෙන තරගාවලිය ආරම්භ වෙන්නේ. මේ තරගාවලියේ ටෙස්ට් තරඟ දෙකකට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන්න නියමිතයි. ඊට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් දේශයට යන නියමිතයි. පෙබරවාරි මාර්තු මාසවලදී තියෙන තරගාවලිය ලොකු තරගාවලියක්. ටෙස්ට් තරඟ දෙකක්, එක්දින තරඟ තුනක් වගේම T20 තරඟ දෙකකටත් ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව්වලදී ක්‍රීඩා කරන්න නියමිත වෙලා තියෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකාවේදී බංග්ලාදේශ කණ්ඩායමත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියකට සෙල්ලම් කරන්න නියමිතයි. මේ තරගාවලියටත් ටෙස්ට් තරඟ තුනක් තමයි මේ විදි සැලසුම් කරලා තියෙන්නේ. තරගාවලිය තියෙන්නේ මාර්තු අවසානයේ ඉඳන් අප්‍රේල් වෙනකන්. ඊට පස්සේ මේ මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුල් වතාවට අයර්ලන්ත කණ්ඩායමත් එක්ක ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරඟයකට සෙල්ලම් කරන්න නියමිතයි. මේ ජුනි මාසවල නැවත වතාවක් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරඟ තුනකට ක්‍රීඩා කරන්න බංග්ලාදේශයට යන නියමිත වෙලා තියෙනවා. ජුනි මාසේ ICC ටෙස්ට් ශූරතා අවසන් තරඟේ පැවැත්වෙනවා. අපි කාගේ ප්‍රතුම තමයි ශ්‍රී ලංකාවට මේ තරඟයට සෙල්ලම් කරන්න ලැබෙවා කියන එක. ජුනි මාසේ ආසියානු කුසලානයත් ශ්‍රී ලංකාවේදී පවත්වන්න නියමිතයි. මේ තරඟාවලිය T20 තරඟාවලියක් විදිහට පවත්වන්න නියමිතයි. ඒ වගේම ජුනි ජූලි මාසවල නැවත වතාවක් ශ්‍රී ලංකා කණ්ඩායම ආපසු තරඟාවලියකට මුහුණ දෙනවා. ඒ එංගලන්ත කණ්ඩායමක ටෙස්ට් තරඟ තුනකට එංගලන්තයේ සෙල්ලම් කරන තරඟාවලියක. ජූලි මාසේ T20 තරඟ තුනකට සෙල්ලම් කරන ඉන්දියා කණ්ඩායම ලංකාවට එන නියමිත වෙලා තියෙනවා. ජූලි අගෝස්තු මාසවල නැවතත් LPL තරඟාවලිය පවත්වන්නත් නියමිත වෙලා තියෙනවා. අගෝස්තු සැප්තැම්බර් මාසවල දකුණු අප්‍රිකා කණ්ඩායම ශ්‍රී ලංකාවට එන්න නියමිතයි. ඒ තරගාවලියට එක් දින තරඟ තුනකුත් T20 තරඟ තුනකුත් පවත්වන්න නියමිතයි. සැප්තැම්බර් ඔක්තෝබර් මාසවල ස්කොට්ලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට එන්න නියමිතයි. ඒ තරගාවලියේ T20 තරඟ තුනක් පැවැත්වීමටයි කටයුතු යොදලා තියෙන්නේ. ඔක්තෝබර් නොවැම්බර් මාසවල T20 ලෝක කුසලානේ පවත්වන්න නියමිත වෙලා තිබීමත් මේ අවුරුද්දේ තියෙන ප්‍රධානම තරගාවලියක්. නොවැම්බර් දෙසැම්බර් මාසවල ඇෆ්ගනිස්තාන කණ්ඩායම එක් දින තරඟ තුනකට ක්‍රීඩා කරන්න ශ්‍රී ලංකාවට එන්න නියමිත වෙලා තියෙනවා. අෆ්ගන් තරුණ ක්‍රීඩකයන් LPL තරගාවලිය පෙන්නපු හපංකම් එක්ක මේ තරගාවලියත් ලේසි වෙන එකක් නෑ. මේ අවුරුද්දේ අන්තිමට T10 තරගාවලිය ක්‍රීඩා කරන්නත් ශ්‍රී ලංකාව සැලසුම් කරලා තියෙනවා. ඔය තමයි දැනට සැලසුම් කරලා තියෙන සැලැස්ම. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. क्रिकेट पीटी नेम दे सपरी तवत अलुत वीडियो वकीन हमोन तेक क्रिकेट लंका वितीन वाट सुब दावसा।